අයිබෝවන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ශ්‍රී ලංකාව හා කාම්බෝජියා අතර වෙළඳ සබඳතා ඉහළ නැන්වීමේ සාකච්ඡා අපනයන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අගමැති කියයි අවසානය දැක දැක අවසන් ගමන් යාම කොළඹ කුණු ගොඩ ගැසුණු හැටි ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සමීප සබඳතා පැවැත්වූ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් සංවිධානයේ තවත් ක්‍රියාකාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සහරාන් යටතේ නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණුව ලැබූ අය බවයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවා නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව අම්පාර කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයා යටතේ මෙහෙයුම් සිදු කෙරුණා. මොහිදින් බාවා මොහමඩ් රම්හෙවත්, අබු අක්රාන්, මොහමඩ් රියාල් මොහමඩ් සජිඩ් නොහොත්, අබු සල්මාන් සහ මොහමඩ් රම්සින් රුෂ්ඩි අහමඩ් නොහොත් අබ් අල්වකාර යන සැකකරුවන් 3 දෙනායි අද අත්අඩංගුවට ගැනුණේ. මොවුන් පොළොන්නරුව, මාවනැල්ල සහ වරකාපුල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. අම්පාර ප්‍රදේශයේ කළ මෙහෙයුම්වලදී ජමාතේ ඉබ්‍රාහීම් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ඊයේ සහ පෙරදා දිනයන්හිදී අත්අඩංගුවට ගැනුණා. මේ අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ජීවතුන් අතර සිටින ප්‍රධාන ත්‍රස්තවාදී සැකකරුවන් සියලු දෙනාම මේ වෙද්දී අත්අඩංගුවේ පසු වෙනවා. මේ අනුව JMI නැමැති තහනම් සංවිධානයේ ක්‍රියාකාරීන් 9 දෙනෙක් පසුගිය දින කිහිපය තුළදී අත්අඩංගුවට ගැනීමට අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. කාම්බෝජයේ නිල සංචාරයකට එක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පසුවර්වේ ශ්‍රී ලංකා කාම්බෝජයානු ව්‍යාපාරිකයන් මුණ ගැසුණා. එහිදී අවධානය යොමු ඇත්තේ දෙරට අතර වෙළඳ සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳවයි. කාම්බෝජියාවේ පොනොම්පෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ එරටට ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්තේ කාම්බෝජියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාලිගාවේ අමාත්‍ය සම්දී චෞෆියා වියන්කොන් සොම්මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින්. අනතුරුව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා හා කාම්බෝජියානු ව්‍යාපාරිකයන් මුණගැසුණේ පෙනොම්පෙන් නගරයේදී. මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියා. ශ්‍රී ලංකාව හා කාම්බෝජිය අතර වෙළඳ සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට පුළුල් අවධානයක් යොමු අතර දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික හා වෙළඳ කටයුතුවලදී එක්ව කටයුතු කිරීමටත් මෙහිදී යෝජනා වුණා. ඇඟලුම් මැණික් කර්මාන්ත වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නන්වා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙම සමුළුව අමතා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදු කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමුළුව අමතනු ලැබුවා. ගරු ජනාධිපතිතුමාගේ මේ සංචාරය අතරතුර ශ්‍රී ලංකාවටත් කාම්බෝජයටත් අතිශයම වැදගත් වන ගිවිසුම් රැසකටම හවුල් වීමට බලාපොරොත්තු වෙන සිටිනවා. මේ ගිවිසුම් වලදී විශේෂයෙන්ම දෙරටට වැදගත් වන ආයෝජන අවස්ථාවන්, නව අධ්‍යාපන අවස්ථාවන්, ඒ වගේම වීසා ලබා ගැනීම, නව වෙළඳ තහවුරු වීම වැනි අවස්ථා සහ ශ්‍රේෂ්ඨ ගණනාවක් පිළිබඳවම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙන සිටිනවා. මම චමුදිත සමර වික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කාම්බෝජයේ සිට. අපනයන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බොරතෙල් ආසවන එකකයේ ආරම්භ කිරීමේ සහ ගිනිදැල්ල දැල්වීමේ 50 වන සැමරුම අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් සැමරුම් උත්සවය පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි ඉදි කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුව විවෘත කිරීමටද එක් වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා, "දැනට අපි ඇති කළා තියෙනවා කොළඹ වරාය මේ කලාපේ විශාලම වරාය. එතනින් අපි දිනු කරගන්නවා. ඒවට උවමනා කන්නිජ තෙල් සේවය සපයන්න ඕනේ. අපේ ගුවන්තොටුපළ අපි දිනු කරන්න ඕනේ. අන්න මෙහෙම අපි කේන්ද්‍ර ස්ථානයක් වෙන්න ක්‍රියා කරන්න ඕනේ. මේකක් මේ ගැන කෑ ගහයි රට විකුණනවා කියයි සම්පූර්ණ අපනයන ආර්ථිකයකට අපි යන්න ඕනේ. නවීන තාක්ෂණයේ යොදවලා යන්න. එහෙනම් අපිම ලෑස්ති වෙන්න ඕනේ.
අපේ උත්සාහයෙන් අපනයන ආර්ථිකයකින් නවීන ක්‍රමවේදයෙන් ලෝකෙ ඇති වෙන අලුත් වෙළඳ පොළවල් වලට ගිහින් ඒකෙන් ජයග්‍රහණය කරන්න. වෙන මාර්ගයක් නැහැ. ඉතින් මේ ගැන අද අපි පිළිපහදුවේ අවුරුදු 50 ගැන සතුටු වෙන ගමන් අපේ අවුරුදු 50 දිහා බලලා ඒ ගැන කනගාටු වෙලා අපි අපේ උත්සාහයෙන් දැන් ගොඩේන්න ඕන කියලා ප්‍රකාශ කරමි. තාම මේ රටේ විරැකියව තියෙන විරැකියව නැති වුණත් රැකියාවල තියෙන ආදායම් ප්‍රමාණය මදි. මැද පන්තියටත් ඒ වගේම ආදායම් ගැන ප්‍රශ්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දේශපාලනය ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා. වචන වලින් විතරක් සටන් පාඨ වලින් රටක් දියුණු කරන්න බෑ. ඒක කැපවීමෙන් කරන්න තියෙයි. දැන් අපි තවත් පස්සට යනවද? නැත්නම් අපි ඉදිරියට යනවා. අපි අපේ උත්සාහයෙන් ගොඩෙන්ට ඕනේ. ඒ උත්සාහය කරන්න අපිට ශක්තිය තියෙනවා. හිරය ඇරෙනවා හිරය වැහෙනවා පොල්වර සංවත්සරයේ වෙනුවෙන් සමරුව මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කෙරුණා. පිරිපහදුවේ දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන් ඇගීම සහ තිරණ ප්‍රදානයද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්. අමාත්‍ය කබිර් හෂීම් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මම කියන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබ කරපු දේවල් බොහෝ දේවල් මිනිසු දන්නේ නැහැ. 1994 සිට 2014 දක්වා දිගටම ආණ්ඩුවක් තිබුණා. අකණ්ඩව යාණ්ඩු බලයේ හිටියා. අද සමහර විට මේ තෙල් පිරිපාදුව ඒ වෙලාවේදී හරියට ඒ කාල පරිච්ඡේදය තුල එයාලා ඒකට ආයෝජනය කරලා තිබ්බනම් අද මේ ප්‍රශ්න අපේ කර උඩට එන්නේ නැහැ. මොකද ජාතික ඉන්ධන අවශ්‍යතාවයෙන් අද අපි තෙල් පිරිපාදුවෙන් සපයා දෙන්නේ 35% අවශ්‍යතාවය පමණයි. අනිත් ඉන්ධන ටික අපි ආනයනය කරනවා. ඉතින් අපි ඒක වෙලාවට 94 ඉඳලා 2014 දක්වා තඹ 7ක් මේකට ආයෝජනය කරේ නැහැ. ඒ ආයෝජනය කරලා තිබ්බනම් වාර්ෂිකව මේ රටට ඉතුරු වෙන මුදල ඩොලර් මිලියන 400යි නැත්නම් කෝටි 8000යි. අමාත්‍ය රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුමාගමගේ කණිත නීතිගත සංස්ථා සභාපති ජී.එස්. විතාන කියන මහත්මහත්මින් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාලේදී සිදු වූ රිය අනතුරකින් පුජිනින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 2 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට නුවර දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හා කුඩා වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් 5 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 3 දෙනෙකු මිය ගිය බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. වෑන් රථයේ රියදුරු ඔහුගේ මව සහ නැන්දනියයි අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ. මෙම පිරිස ත්‍රිකුණාමලයේ සිට වේයන්ගොඩ සිය ඥාතියෙකුගේ නිවසට පැමිණෙමින් සිටියදී අනතුරට මුහුණ දී තිබෙන්නේ. මොළදෙව් දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද යොමු කළ ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා. මොළදෙව් දිස්ත්‍රික්කයේ පුදුකුඩි පිරිපුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට නංචුන්දාන් වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ අනුමැතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2019 අප්‍රේල් 10 දින ලබා දී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකාරීත්වයෙන් පවත්වන භූමියක් තුළ කච්චලස්ස මලකුළම වැව නමින් වැවක් ප්‍රතිසංස්කරණය කර සිංහල ජනයා නැවත පදිංචියට සඳහා කටයුතු කර නැහැ. ඕනෑම දිස්ත්‍රික්කයක ජනවාර්ගික අනුපාතය වෙනස් කරන්නට අපි ක්‍රියා කරන්නේ. මේ ප්‍රදේශයේ බහුතරයක් ඉන්නේ දෙමළ ජනතාව. ඒ දෙමළ ජනතාව තමයි මේ ප්‍රදේශයේ ජීවත් කරවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මුදල් ලැබිලා තියෙනවා වැව් 40කට. ඒ වගේම අපි මේ මාසේ 25 වෙනිදා මල්ලතුයේ ජලාශයේ මුල් ගල තියලා සම්පූර්ණම එතුමාගේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 2000ක් සංවර්ධනයට සඳහා අවශ්‍ය ජලය ලබා දෙනවා. වගේම එතුමාගේ කාලයක් තිස්සේ ඉල්ලන යෝධ වැව සංවර්ධනය අපි එන අවුරුද්දට ඇතුළත් කරලා තියෙනවා. ඉරිගේෂන් වලට අගමැතිතුමා සල්ලි දුන්නා කියලා තමයි මම දැන් කිව්වේ. දැන් ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම දැනට ඇව්වේ. එතකොට බොහොම ස්තුතියි. අර ප්‍රොජෙක්ට් එකේ අර යෝධ වැව වලට අගමැතිතුමා වෙනම මිලියන් 300ක් දුන්නා. මම කිව්වේ අපිට ඕනේ ෆොරස්ට් එකේ තියෙන ප්‍රොබ්ලම් එකේ තමයි අර වැව් ටික කරගන්න බැරි කමක් තියෙනවා. ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් ෆොරස්ට් එකේ ඔබතුමත් අපේ වාරි මාර්ග නිලධාරීත් වන සංරක්ෂණ නිලධාරීත් ගෙනල්ලා අපි සාකච්ඡා කරලා ඒකට අවශ්‍ය විසඳුම ලබා දෙන්න. රයිට්. බොහොම ස්තුතියි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් 104ක දීමනා ලැබෙන බවට සිදුවන ප්‍රචාරය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ ඇති වූයේ උණුසුම් කතාබහක්.
අද ප්‍රකාශයට පත් කළ තියෙන අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 4ක දීමනාවක් ලැබෙනවා කියලා. මේ ගරු සභාවේ ඉන්න මන්ත්‍රීතුමාලා මේ ඔක්කොම ඉන්නවා ලක්ෂ 4ක් කාටවත් හම්බෙන්නේ නැහැ. ඔය කියන විදිහේ ලක්ෂ 4ක් අපි කාටවත් නම් හම්බ වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ එතුමා නියෝජනය කරන පක්ෂයේ එතුමාගේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 4ක් දෙනවද කියලා. ඊයේ දවසේ ඉඳලා අපි දිහා නිකන් අර ධන කුවේරය දිහා බලනවා වගේ තමයි දැන් සමාජයේ බලන්නේ. මේ මොන රටක මොන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ ලක්ෂ 4ක වැටුපක් ගෙවනවද කියන්නේ අපි දන්නේ නැහැ. ලක්ෂ 4ක් වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මයිදන ශ්‍රී ලංකාවේ නම්ද? අපිට නම් හම්බෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. අද අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක් අමතරව ගෙවන්න කියලා ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තිනවා මේ කැබිනට් එකට. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ වෙන එකක් නෙමෙයි. හොඳයි. හරි. ඒ නිසා අන්න ඒක නවත්තන්නයි අපි කියන්නේ. අත වශයෙන්ම මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න සර්. රෝහල් විසක් සඳහා එන්ඩොස්කෝපි යන්ත්‍ර ලබා දීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එන්ඩොස්කෝපි යන්ත්‍ර විසක් රෝහල් ජාලයේ වෙත ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. කුරුණෑගල හා මඩකලපුව ශික්ෂණ රෝහල්, මොනරාගල, ත්‍රිකුණාමලය, කළුතර, ගල්ගමුව හා මීගමුව මහරෝහල් මෙන්ම ගම්පහ, පුත්තලම, නිකවරටිය, කරවනැල්ල, දඹදෙනිය, පේදුරුතුඩුව, මාතලේ, වවුනියාව, හොරණ, කුලියාපිටිය, වතුපිටිවල හා අවිස්සාවේල් යන රෝහල් වෙත එන්ඩොස්කෝපි යන්ත්‍ර ලබා දීම සිදු කෙරුණා. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 200ක්. මෙම අධිතාක්ෂණ වෛද්‍ය උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කිරීමෙන් දිනකට සිදුකරන හදවත් සැත්කම් සංඛ්‍යාව වැඩි කිරීම අරමුණයි. ඒ තුළින් හදවත් රෝගීන්ට ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවනු ඇති. මෙම වසර තුළ එන්ඩොස්කෝපි යන්ත්‍ර 47ක් රෝහල් පද්ධතිය වෙත ලබා දීම අරමුණ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මරණ දඬුවම අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කෙරුණා. මහාචාර්ය කැමිනා ගුණසේකර මහත්මියයි එය ගොනු කළේ. තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝබර් මාස 14 වනදා දක්වා කල් තැබුණා. දිවිනගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාදී සාවද්‍ය පරිහරණය ඔවුන්ට එරෙහි චෝදනාවයි. අධිකරණයේ පෙනී නොසිටි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රත්නලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාඩිත ප්‍රනාන්දු යන අය අතරංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු කොළඹ මහඅධිකරණය මගින් අත්හිට වූවා. ඒ නිශ්ශංක සේනාධිපති යන අය සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බවට සහ පාඩිත ප්‍රනාන්දු යන අය වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කිරීම හේතුවෙන්. නාතණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී උපුල් හේරත්න අය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. ඒ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය මේ 13 වනදා මාරවිල ප්‍රදේශ කිහිපයක සිදු වූ කලහකාරී සිද්ධීන් වලට නායකත්වය ලබා දුන් බවටයි ඔහුට චෝදනා එල්ල විය ඇත්තේ. හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ඔහුගේ ශරීර කොටස් අස්ථානගත කිරීමේ චෝදනාවට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහඅධිකරණයේ නඩු පවරා තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 198 වන වගන්තිය යටතේ ආනන්ද සමරසේකර මහතා වරදක් සිදු කර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා ගොනු කර ඇත්තේ. සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ආනන්ද සමරසේකර මහතා කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙකුට යොමු කර ඇති බවත් එදී මృతදේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කර තිබියදී එය නැවත කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාංශය වෙත රැගෙන ඒමට ඔහු කටයුතු කර ඇති බවත් නීතිපතිවරයා සඳහන් කළා. මෙහිදී මృతදේහයේ අස්ථි කොටස් කිහිපයක් ඉවත් කර ඇති අතර පසුව ඒවා අස්ථානගත වී ඇති බවටද නීතිපතිවරයා චෝදනා ගොනු කළා. මෙම ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාටද මේ වන විට මහඅධිකරණයේ නඩු පවරා තිබේ. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහැර අද වීදි සංචාරය කළා. පෙරහැර පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චරිත ධනංජය.
අද උදෑසනත් බොහෝම පින්වතුන් විශාල පිරිසක් ඒ වගේම පාසල් දරුවන් විශාල පිරිසක් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්නට මේ භූමියට පැමිණෙන ආකාරය අපිට දැක බලා ගන්න හැකියාව ලැබුණා. දළදා මාලිගයේ කේන්ද්‍ර කර ගනිමින් පෙරහැර මංගල්‍යයන් හතරක් සිදු වෙනවා. එහි ප්‍රධාන පෙරහැර විදිහට තමයි මේ ඇසළ පෙරහැර අපිට හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. සියලුම සම්ප්‍රදායන් තාමත් කෙරෙන්නේ මහදේවාලේ. මම හිතා එක අතකින් කිව්වොත් වැඩිම බරක් තියෙන්නේ මේ මහදේවාලට කිව්වත් වැරදි නැහැ. මොකද පෙරහැර පටන් ගැනීම කපගෙනීම. කපගෙන්නේ අපේ පරිවාර දේවාලයක් වෙන අලුත්නර දැඩිමුණ දේවාලයෙන්. දවස් 15ක් තිස්සේ පෙරහැර කරලා ඒ පෙරහැර අවසන් වෙන දිය කපන මංගල්‍යයත් මේ විශ්ව දේවාලයට එහෙම නැත්නම් මහදේවාලට බාරව තියෙන්නේ. ඇසළ පෙරහර මංගල්‍යය නිමිති කොටගෙන පැවැත්වෙන මේ පුණ්‍ය භූමියේ කටයුතු මේ වෙන විට බොහොම විචිත්‍රවත් වී තිබෙන අයුරු දැක ගන්නට පුළුවන්. දැන් අපිත් එක්ක ඉන්නවා පීටර් සූරසේන වෙස් නර්තන කණ්ඩායමේ අපේ සමාජිකින් කණ්ඩායමේ නායකයා වගේම ඒ પરම්පරා කීපයක් නියෝජනය කරන ඒ සියලු දෙනා අපිත් එක්ක ඉන්නවා. මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ දායකත්වයේ වගේම පාරම්පරිකව කොයි වගේ දායකත්වයක්ද දෙන්නේ මේ ඇසළ පෙරහර සඳහා ඔබ ඇතුළු කණ්ඩායම? අතේ මගේ පියතුම පීටර් සූරසේන එතුමා නියෝජනය කරන්නේ තිත්තපජ්ජල අමුණුගම තල්ගහකට සහ නිත්තවල කියන මේ හතර මහා පරම්පරා දළදා පෙරහැර ඉතිහාසයේ ආරම්භයේ සිටම දියවලතුමා ඉදිරි පිට ප්‍රධාන වෙස් කණ්ඩායම් නියෝජනය කරේ මේ පරම්පරාවල. ඒ උරුමය තමයි අපි ආරක්ෂා කරන යන්නේ. විශේෂයෙන්ම අපේ උඩරට නර්තන සම්ප්‍රදාය ආරක්ෂා වෙන්නේ දළදා මාල්යාමේ දළදා පෙරහැර හරහා. ඒහි කරන දියවලතුමා පෙරහැරේ වැඩමවීම සහ දළදා කණ්ඩායම් කරන ගරුත්වයට කරන නැටුම තමයි අපි මේ ආරක්ෂා කරගන්නේ. මෙහිදී විශේෂයෙන්ම සාම්ප්‍රදායික උඩරට නර්තනයේ ආවේණික වූ වෙස් ඇඳුම ආරක්ෂා කරගැනීමේ මේ පාරම්පරික ගමන්තාලයේ පෙරහැර යෙදීම තමයි අපි මෙහිදී කරන්නේ. ඇත්තෙන්ම මේ පාරම්පරික චාරිත්‍රය අපිට උරුමයක්, මේ අපේ කමක්. මේක අපි ඉදිරියට දායාද කරගෙන යනවා. මොන වගේ පින්සාර සිතුවිල්ලක්ද හිතේ තියෙන්නේ? අත්වශයෙන්ම අපිට ආඩම්බරයක්. පියතුමා රැගෙන ආපු මේ කලාපරපුර තුන්වෙනි කලාපරපුරට මගේ පුතත් මේ අවස්ථාවේදී පෙරහැර සහභාගී වෙනවා. පරම්පරා ගානක් මේ වෙස් නැටුම් ශිල්පය ආරක්ෂා කරගනිමින් අපගේ පාරම්පරික නැටුම් වෙස් ඇඳුම ඇඳගෙන අපි මේ කලාව ඉතා ආදරෙන් භක්තියෙන් යුතුව මේක ඉදිරියට ගෙන යාම තමයි අපේ දැක්ම. සියලෝ පරම්පරාවන් සුරකින්නේ අපේකම ශ්‍රී ලංකේ උරුමය. ඉතින් මේ උරුමය වෙනුවෙන් සිදු කරන්නා වූ සත්කාරයට ඔවුන්ට අපි සුභාශිංසන ප්‍රණාමය පුද කරනවා. අපි සෝදානමින් ඉන්නවා නිරන්තරයෙන් ITN ඇසලසිරි වරුණ හරහා මේ භූමියේ සිදුවන පුණ්‍ය භූමියේ කටයුතු වගේම මේ සියලු දෙනා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට. සංස්කෘතියේ අනන්‍යතාවය ලෝකයේ හැමෝට sannivedanaya කරන ඓතිහාසික සෙන්කඩගලපුර ඇසළ මංගල්‍යයේ කුඹල් පෙරහැර තුන්වන දිනටත් අද වේදී සංචාරය කළා. දෙස් විදෙස් විශාල පිරිසක් මේ භූමියට පැමිණ සිටින අයුරුත් අපිට දැකගත හැකි වුණා. අද පෙරහැරේ සදාතුක කරඬුව වැඩම කරවීමේ වාග්ය හිමි කරගත්තේ සිංහ රාජා හස්තයා. මියන් රාජා සහ බුරුම රාජා හස්තින් දැලේ ගමන් කළා. විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයයි අද දිනේදී සදාතුක කරඬුව සමගින් ගමන් කළේ. ITN සිරි දළදා වන්දනා ඔස්සේ අපි සූදානම් වනවා හෙට දිනේදීත් මේ පුණ්‍ය භූමියේ තොරතුරු ඔබට කියන්නට. ශ්‍රී ලංකේය ජන බලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති අපි නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා මේ භූමියේ පින්සාර කටයුතු ඔබට ගෙන එන්නට. හෙට දිනේ හමුවීමේ බලාපොරොත්තු ඇතුව ඔබ සැමට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදට අපි සමුගන්නවා. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් විරෝධතාවක් පැවැත්තුවා. එම සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.
උසස් ජාතික ගණකාධිකරණ සිසුන් කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්තුවා. එම මාර්ගයේ ඇතුළු අවට මාර්ග කිහිපයක ඇති වූ රථවාහන තදබදයක් සමග ගාල්මෝදර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දැමුණා. සිසුන් වැළැක්වීමට පොලිසිය මාර්ග බාධකද යොදා තිබුණා. එම බාධක නොතකමින් ඉදිරියට යාමට උත්සාහ දැරූ සිසුන් වැළැක්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. උපරිම සීමාවට පැමිණැති බැවින් කෙරවලපිටිය කසල අංගණයට කසල බැහැර කිරීම නතර කළ බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් අරුවක්කාරු කසල අංගණයට කසල බැහැර කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා සඳහන් කරනවා. අරුවක්කාරු කසල රඳවනේ රණීපාරක්ෂක කසල රඳවනේ දිනකට මෙට්‍රික් ටොන් 600ක් බාර ගැනීමට හැකියාව තියෙන කසල රඳවනයක්. ඒ නිසා එතනට කුණු බාර දෙන්න කියලා අපි නිරන්තරයෙන් ඒක කිව්වට කවුරුත් මේක කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පහුගිය 2018න් පස්සේ අපි කිහිප වතාවක් අපි කොළඹ මහනගර සභාවට අපි ලිඛිතවත් විවාචිකවත් රැස්වීම් තියලා අපි කිව්වා අපිට කුණු බාර ගන්න අපේ ධාරිතාවේ උපරිමයට ගිහිල්ලා තියෙන්නේ. මේක තවදුරටත් කෙරුවොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ කුණු බාර ගන්න අපිට විදියක් නැහැ. ඒකේ උච්චම ස්ථානයකට ඇවිල්ලා තමයි පෞගිය සතිය අපි ප්‍රකාශයට පත් කරේ. කිසිදු ප්‍රාදේශීය සභාවකට කිසිදු නගර සභාවකට අපිට කසල බාරගන්න තත්වයක් නැහැ කියලා. මොකද මේකේ ධාරිතාවය ඒකට දැන් උපරිමයේ වශයෙන් මේ වෙලා, ඒ කියන්නේ ඒක ධාරිතාවේ උපරිමයේ එකෙන් පැනලා අපිට මධ්‍යම පරිසර අධිකාරියත් උපදෙස් දීලා තියෙනවා. මෙතනින් විශාල පාරිසරික හානියක් සිද්ධ වෙනවා තවදුරටත් මේක මේ ආකාරයෙන් කරගෙන ගියොත් කියලා. මිහින්තලය පුදබිම පිහිටි මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ගව ඝාතකාගාරයක් පිහිටවීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් එම නගරයේදී උද්ඝෝෂණයක් සහ පාගමනක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම අයථා ක්‍රියාව සිදුවන බවටයි ජනතාව චෝදනා කරන්නේ. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මහතා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් නිකුත් කරමින් කටුකැලියාව ප්‍රදේශයේ ඉඩමක් ලබා දෙන ලෙසට දැනුම් දී තිබෙනවා. එම ඉඩමේ ගවඝාතකාගාරයේ පිහිටුවීමට යන බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ. මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ ජනපෞර සංවිධානයයි උද්ඝෝෂණය සිදු කළේ. මිහින්තලේ නගරයේ සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාව පළ කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක්ද බාර දුන්නා. බෞද්ධයාගේ මුදුන් මලකට හැටිය සැලකෙන මේ උතුම් සුද්ධ භූමිය මේ වාගේ ලේවිලක් කරන්න යන පෞකාරයන්ට විරුද්ධව තමයි අපි අද එළියට බැස්සේ. කෝටි ගණනාවක් වියහෙදම් කරලා මේ උතුම් ස්ථානය ජාතිකුරුමයක් බවට පත් කිරීම සඳහා වර්තමාන රජය කටයුතු කරගෙන යන බව සඳහන් කරන්න ඕන මේ අවස්ථාවේදී. ඒ වගේ උතුම් කටයුතු කරන්න මේ රටේ නායකයෝ කටයුතු කරන වෙලාවක මේ ඡන්ද 500ක් 600ක් ගත්තු සභාපති වෙච්චියෝ කියන මේ මිහින්තලේ ප්‍රදේශයේම පවට උපන් පෞකාරයක් නිසා මේ උතුම් මිහින්තලාවේ ශ්‍රී නාමය මේ පූජනීය බව නැතිකරන්න ඉඩ දෙන්න එපා කියන එක අප අද ඉල්ලීමක් කළා. මෙරට විදුලි ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා රුසියාවේ සහය ලබා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වෙ තිබෙනවා. ශ්‍රී ලංකාවේ රුසියා තානාපතිවරයා හා අමාත්‍ය රවි කරුණානායක මහතා අතර පැවති හමුවකදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක LNG සහ ගල්ලඟුරු බලාගාර පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් දෙරටටම වාසිදායක ලෙස මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සාකච්ඡාවේ අරමුණයි. ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත වායු බලාගාර පිළිබඳවද අමාත්‍යවරයා මිහිදී තානාපතිවරයා දැනුවත් කළා. මෙරට විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය සහය රුසියාවෙන් ලබා දෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. වෙළම්බඩ මුස්ලිම් පල්ලියේ තිබී අත්අඩංගුවටගත් මන්නාපිහි 76ක් සහ පොරව 13ක් යළි ලබා දීමට සූදානම් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙළම්බඩ පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කිසිදු අනුමැතියකින් තොරව මෙම ආයුධ පල්ලිය වෙත ලබා දීමට උත්සාහ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව පොලිස් මූලස්ථානය විසින් ලබා දුන්නු උපදෙස් මත මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අද උදෑසනම වෙළම්බඩ පොලිස් ස්ථානයට ගොස් මේ සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව මෙම නඩු භාණ්ඩ කිසිම අනුමැතියකින් තොරව බාර දීමට සූදානම් වූ වෙළම්බඩ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක බන්දුල බණ්ඩාර යන නිලධාරියාව වහාම මහනුවර පොලිස් ස්ථානයට ස්ථානමාරු කරමින් ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. දැන් ව්‍යාපාරික පුවත්. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලේ සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනය පසුකේදා වැල්ලවත්ත සැවොයි ප්‍රීමියර් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙනමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් HD ප්‍රේමසිරි මහතා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය WA සිල්වා මහතාගේ විජයබා කොල්ලේ නවකතා වැසුරින් නිර්මාණය කර තිබෙනවා. සරසවි චිත්‍රපට ඉදිරිපත් කිරීමක් වන මෙය තිස්ස අබේසේකර මහතාගේ අවසන් තිර රචනයයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් සිය පාරිභෝගිකයන් සඳහා වන නවතම ජංගම දුරකථන යෙදුම SLIC කොළඹදී හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණ හිමියන් සඳහා අනතුරු වන්දි හිමිකම් පියවීම වේගවත් කිරීම මෙහි අරමුණයි. හදිසි අනතුරකදී රක්ෂණ හිමිකරු සිටින ස්ථානය හඳුනා ගැනීම හා රක්ෂණ වාරික අලුත් කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබෙනවා. ලංකා බැංකුවට වසර 80ක් පිරීම වෙනුවෙන් නුගේගොඩ ලංකා බැංකු පරිශ්‍රයේදී ලේදන් දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසිය නිලධාරීන්, ලංකා බැංකු කාර්යමණ්ඩල සාමාජිකයින් හා ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීම සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රොමේෂ් රත්නායක මහතා පත් කර තිබෙනවා. ඒ එළඹෙන නව ශ්‍රීලන්ත තරගාවලිය සඳහායි. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මේ බව සඳහන් කළා. වැඩිපුරම චන්දිකා අතුරුසිංහ ගන්න කිව්වේ ඕගොල්ලන් මීඩියා එකෙන්. දැන් චන්දිකා අතුරුසිංහව එලවන්න කියන්නේ ඕගොල්ලන්. රයිට්, මීඩියා එකෙන් තමයි අපිට කියන්නේ. වැඩිපුරම Facebookද මීඩියා ඔකෙන් තමයි කියන්නේ. අපි මේ කාවක්වත් මීඩියා එක අර මේ කියනින්ද අපි එලවන්නේ නැහැ. අපි ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් බලලා අපි අවුරුදු එකමාරකටත් වැඩිය දැන් කෝච්ගේ පර්ෆෝමන්ස් බලලා තමයි අපි මේ තීරණේ අරන් තියෙන්නේ. කුමාරලාගේ තීරණයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය පාඩුවක් ලබනවා. අපි අපේ ලෝයස්ලට දීලා අපි ඒ විදිහට බලන අපිට මේක එන අවුරුද්දේ 2020 දෙසැම්බර් වෙනකන් මේ කොන්ට්‍රැක්ට් එක ගහලා තිනවා. ඉතින් අපි ඒක කොහොමද ඒකෙන් අපි එලියට එන්නේ කියලා අපේ ලීගලි අපි ඔක්කොම ලෑස්ති වෙලා තියෙන්නේ. ක්‍රිකට් දිගටම පැරදිලා ගිහිල්ලා ලොකු ගානක් බේර ගන්නවද, ක්‍රිකට් දිනලා ලොකු ගානක් පාඩු වෙනවද, ඕකේ දෙකෙන් එකක් අපි ඩිසයිඩ් කරන්න ඕන. මේදි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද තරගාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එතන ඇන්ජලෝ නැවත කණ්ඩායමට පැමිණලා තියෙනවා. චන්දිත් ස්කොඩ් එකේ ඉන්නවා. ඉතින් අපි බලන්න ඕන අපිට මොන වගේ විකට් එකක්ද හම්බ වෙන්නේ, මොනවාද අපේ ඔපොසිෂන්ස්ලා මොනවාද කරන්න ඉන්නේ. ඉතින් ඒ අනුව අපි බලන අපිට හම්බ වෙන අන්තිම අපි තෝරගන්න අන්තිම 15. ඒ 15 අනිවාර්යෙන් ක්‍රීඩකයෝ දෙන්නම හිටියොත් අනිවාර්යෙන් අපි කොහොම කොහෙද ක්‍රීඩා කරන්න කියලා අපිට අනිවාර්යෙන් ප්ලෑන් එකක් තියාගෙන තමයි 15 තෝරන්නේ. දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් වුණොත් අනිවාර්යෙන් විකට් කීප කෙනෙක් විදිහට තමයි චන්දිර චාන්ස් එකක් තියෙන්නේ. ඉතින් බලමු. එත් සමගින් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk